ජනතාවගේ මුදලින් වේතන ලබන රාජ්‍ය නිලධාරීන්ගේ අත්නොමතික ක්‍රියාකලාප හේතුවෙන් සේවා ලබා ගැනීමට යන ජනතාව පත්වන අපහසුතා අප අවස්ථා ගණනාවකදීම හෙළි කළා. විවාහ උත්සවයක් හේතුවෙන් අද දිනේද කුරුණෑගල ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ දෛනික කටයුතු අඩපණ වී තිබුණා. කුරුණෑගල ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෙත අද දිනේ පුද්ගලයන් 400කට අධික පිරිසක් පැමිණ තිබුණේ රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය වෛද්‍ය සහතිකය ලබා ගැනීම සඳහායි. ඒත් උදේවරුවේ පැමිණි පිරිසෙන් කොටසකට පමණක් අංක ලබා දී නිලධාරීන් දෙදෙනෙකු පමණක් ඉතිරි කර අනෙක් පිරිස විවාහ මංගලෝත්සවයකට ගොස් තිබුණා. ඒ හේතුවෙන් විශාල පිරිසක් දැඩි අපහසුතාවට පත් වුණේ වෛද්‍ය සහතික ලබා ගැනීමට නොහැකි වීමත් සමගයි. පැමිණ සිටි පිරිස තම අපහසුතාව පිළිබඳ සේවයේ සිටි වෛද්‍යවරයෙකුගෙන් මෙලෙස ප්‍රශ්න කළා. විවාහ උත්සවයට ගිය සේවක පිරිස පසරුවේ නැවත සේවාස්ථානයට පැමිණීමත් සමග ඔවුන්ට ජනතාවගෙන් මෙලෙස විරෝධය එල්ලුණා. මෙරට බදුගෙවන ජනතාවගේ මුදලින් වේතන ලබමින් තම පෞද්ගලික අවශ්‍යතා සඳහා සාමාන්‍ය ජනතාව පීඩාවට පත්කිරීම කොතෙක් දුරට සාධාරණද? අපට මෙම නිලධාරීන්ගෙන් ඇසීමට ඇති පැනය එයයි. මුදල් අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයෙකු විසින් එවන ලද ලයිස්තුවක් අනුව ජාතික ඉතිරි කිරීමේ බැංකුවට සේවකයන් 1707 දෙනෙකු කොන්ත්‍රාත් පදනමින් බඳවාගෙන ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ ඊයේ අනාවරණ වුණා. මේ අතර ස්මාර්ට් රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 400ක පමණ අලාභයක් සිදු ඇති බවට හෙළි වුණේ ඊයේ පැවති රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවේ. දැන් තවත් පුවත් කිහිපයක් සමගින් රටවටාහිරු. වසර ගණනාවක් ස්වේච්ඡාසේවයේ සිටින උතුරු පළාතේ සෞඛ්‍ය සුළු සේවකින් සහ ස්ථිරපත්වීම් ලබා දෙන ලෙස ඉල්ලා ව්‍යාපනය චාවකච්චේරි නගර සභාව ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාව අතරතුර අද එක් සේවකයෙක් සිය ශරීරයට බොහොමිතල් හලාගනිමින් සිය දිවි නසා ගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. දියකාව යුදාභ්‍යාස 2019 ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ත්‍රිකුණාමලය වරායේ අශ්රොෆ් ජැටියේදී ඊයේ පසරුවේ සාර්ථකව පැවැත්වුණු අතර යුද සහ නාවික සබලුන්ගෙන සමන්විත ඒකාබද්ධ කණ්ඩායමක් ලෙසින් ප්‍රාණ අපකරණ මුදා ගැනීමේ මෙහෙයුමක්ද එහිදී සිදු වුණා. සෝමාවතිය වනෝද්‍යානයේ සිට පැමිණි වනාලි තිදෙනෙකු මැදිරිගිරිය දියසෙන්පුර ප්‍රදේශයට ඇතුළු වී නිවසකට පහර දීමත් සමග ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. හිරු ප්‍රධාන පුවත් ප්‍රකාශයෙන් ඩිබාවට පත්වනවා. පැතක් නැතුව ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් අහුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය 93 දේශන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. දැලි තමයි රාත්‍රී 9:55ට. අයිබෝවන්.